අයිබවන් අපේ නැවත ඉරිදස්ශසිනි තස්සපුුව ධර්ම සාකච්ඡවා රම්භ කරන්නට අස්ුදානම්පින මොහොත. පැන් අපි දෙසැම්බර් මාසිට ඇවිල්ල තියෙන්නේ. දෙසම්බර් මාසය කියන්නේ මේ වාර්ෂය කහෑන්ඩර් වාර්ෂය අවසානය ඔබ දන්නවා දෙසැම්බර් අගවෙනකොට රටම ක්‍රියාත්මක වෙන්නේ දෙසැම්බර් තිස්සක කියන දිනේ සමරන්න. දෙසැම්බර් තිස්සක කියන දිනේ සමරන්න බොහෝ දෙනෙක් යුහුසුළු වෙන්නේ හිත විකෘති කරගෙන. තිනෙම විකෘතිවන හිතක්න ආපහෝ තියන තැනට එන්නේ සතතියක්දරක ට පස අුත් අවරද නැතං අුත්තු වර්ශෂයට කරන්ඩ වර්ශයට අවට පස්ස තකොට වෙන්න තියන දේවල් වෙලා පටන්ගන්න වසරත්, බොහොම අභිමානයෙන් කියලා කරන දේවල්ලෙක් බොහෝ අසිරුතාවන්ුවට මොහුණදීලා කනස්සලු සභාවෙන් තමයිරසේ ඒ වසරත් පටන්ගන්නේ. එනිසා ඒ අත්වය මහිදන්නේ මේ කාලයටට කොහමත් යෝගෙනෙේ. හොම ජවිතයකට හොඳනෑ. ඔබ මුලාවෙෙන් මුලාවට පත්තිනවා එනිසා. එ මුලාවෙන් මුලාවට පත්වන ජීවිතයේ මෙදැන්තියන රට ආර්ථක දේශාලිකම මෙහැද දෙයක් එක්කම්බලකොට තවත් වැඩවෙනවා. තවත් අ ාදයෙන් අගාදීටම වැටෙන. ඒ ගැන වච්න අලුතිෙන් විස්තර කරන්න ඕන තරමට යොදාගත යුතු නැයි තරමට ඔබ දන්නවා. ති නහෙමතත්ව යඇතුළ මුලාෙන් නමුලාවෙන්නට මගක් කියනවානම් ඒ හරි වැතික. අපි දෙසැම්බර්තිය මෙවර සමරන්නේ. මුල්ලු ට එකතු කරගෙන එතමයිවිසම්බුද්ධ ශාසනයට මේ දවස් වල නො එෙක් බලපෑ මෙල්ලවෙන්. ඇතමුන් විසම්බුදු ශාසනය පිළිබඳව පරීක්ෂණ පවත්වන්නට කැනීම් කරන්නට විදේශී රාජ්‍යන්ට සහිලබාදන්නටයුතු කරලා තිබෙන පිදන්න ශක්ී ඕෑ තරම්තිබෙන සාවිශෂයෙන්ම ඔහුන්ගේ දැන් මදන්නවා පහුච්චලිකෝම එංගලන්තයේ මේ වනවිට නඩුවක් පැවේති බෙන ලංකාේ ුදුරජණන් වහන්සේ පදුනාය කියය ැනෙදල පරික්ෂණ කරන්නට එකගැ විදශී රටවල්ලල හැ ැනීමම් කරත්වයට පත් කරන්නට ලොකුත් සහයක් ගන්නවා. ති එහෙම වටපිටාවක් තුළ තව වසර දය පහලක්විස්සක් කැනකොට මේ බුදු දහම පිළබඳව නොෙක් මතබේද අපි ලංකායි මතුවෙන්න පුලුව අ ැයි බදධස්ාන ප්‍රබලයි සිරදේවල්. යටත් වෙලා බුදුගුණ හල මතුවයි අපිස්වාවිාන්සේ පිබඳ පැදිලි කරා. කෙසේනමුත් ඒ එන අභියෝග බලපෑම්බලට මුහුණදී බුදු දහම ගොඩනැගනට මේ කරන මඟ පෙන්වීම මයිධන දෙවියන්ගෙනු තාශිර්වාදයෙන් සිදුවෙන් අවුදයක් කියල මනම් විශ්වාස කරන්නේ. එවැනි උත්තරීතර කටයුත්තත්තමයි දෙ සැම්බර් තිස්වනිදා. ඒ ලකරන්න ලාපොත්තු වෙන්නේ මේ දෙෙැම්බර තිහය කියෙනකොට ඔබ දන්නවා දැන්ටම මොකද මහාසිරිමත් කටයුත්ත කියන. පුවන්න්නරි මහාසෑයි අභියස සිදුවෙන්න වූ උත්තරීතර මහා පින්කම තමයි අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ ගරුදේශ කියාන් වහන්සේ සිත්නෙත අ සොපිය ගරදේශ කියාන්නන් වහන්සේ. ආචාරය රාජකය පණ්ඩිත පෝජනීය බලංගොඩ රාධස්වාමන් වහන්සේගේ අනුශාසනා මඟපෙන්වීම සහ උන්වහන්සේගේ ප්‍රතිහත දෛරය ශාසනයත් සමග මුසුකොට ශාසනය රැකගැනීමත් ශාසනය තිබෙන ඒ උතුම් වූ ගුණය තවදුරටත් ආරක්ෂා කර ගැනීමත් එය උපනූපන් පරපුරට දායාද කිරීමත් මෙවැනි විවිදේශීය විවිධදේශීය විදේශීය කුමන්ත්‍රණවලින් සම්බුද්ධ ශාසනයට වන ගැටලු බලපෑම් අවමකර ශාසනය සුරක්ෂණ කිරීමත් මේ උතුම් පින්කමේ ප්‍රධානතම අරමණයි. පින්කම පෙ පූෂණීය වදන්නේීය බලංගුඩට රාධ ස්වාමින්න්න හන්සගේ අනුශාසනා පෙරතැරික්කරගෙන සර්ව රාත්‍රිකව සිදුවන භාවනාමය මහා අරියවංශ දේශනා. දෙෙසම්්‍ර තිස්වනිද අවසහයට අනුශාසනාවටන්ගන්න හැබැයිට මෙපිටින් ටිකක් වෙලා කල්තියලා ඔබ සෑමල්ුවට එන්න ඕන මොකද දේතරම් විශාල ජනකායක් දැනටමත් අයිතිහාසිකස් අන්රාධපුරයට රජරට එකතු වෙන වගපි දන්නවා පෞගිදවසල මම ඒ පිළිබඳ විම සනතා අපිට ඉන්න තැන් හොයාන්නට වටේම තිබෙන අනරාධපුරේ රජරට තියෙන බොහෝ නවාතැම් පොළවල්ලට කතා කළ හැමතැනම පිරිලෙ තිරල්ලා ගිල්ලේ දවස්ස බකින් නැත්තන් දැන්ම වෙන්කරවාගෙන තිබෙන්නේ. එනිසා පින්කමට අතිශ්‍යය විශාල ජන සභාගිත්‍යත් තිබෙනවා ඔවුන් දන්නෝමේ පින්කමේ වටිනාකම. එනිසා යාසිරිමත් පින්කමට දැන්තියා මබ සූදානම් වෙන්නේ සඳහාත් දැන්තියාමික්කතු වෙන්න. පණිවිඩිය නගත කරන්නම හැමදෑමට කියන්නේ එකයි මේ අසිරිමත් පින්කමේ පුවත සැලකරන්න හැම දෙනාට. ඒතුළින් ඔබ මහකු සැලකර්මයකුත් කරගෙන ජාතික වශයෙන් වගේම ශාසනික වශයෙන් මුළු මහත් රටකටම අවශ්‍ය කරන වටිනා වූ පින්කමක්තමයි මේ සර්වරාතරික භාවනාමය මහාරියවංශ්‍ය දේශනාව. පූචනී වන්ධන බලංගොඩ රාධද ස්වාමින්න් වහන්සේ මුළුරයක් නිදිවර්චිතව මේ උතුම් පු්්‍ය කරමය ඔබට දායාද කරන්නේ අප කෙරෙහි තිබෙන අනුකම්පාවෙන්මයි. සම්බු ශාසනය කෙරෙහි තිබන්න උත්තරීතර ෞරවෙන්මයි. බදුරජණ වහන්සේ කෙරෙහි පවතින්නාවූ වචල ශ්‍රද්ධාවෙන්මයි. උණහන්සේ පෙන්වා වදාලේ උතුන් ශ්‍රී සද්ධර්මයේ තිබෙන ප්‍රඥා බලමහිමේ හඳුනාගත් නිසාවෙන්මයි. එනිසා එ ප්‍රඥාව හැරවන නැත්තම් ප්‍රඥාව අාවධි කරන මෙ තුන්‍යම්රාත්‍රී දේශනාව ඔබ අපේ ජීවිතය වෙනස්මගකට. යොමු කරන අවස්ථාාව බවට පත්වේේ නිසා නොමුලාවන ඇත්තන් දෙෙසැබර් තිස්වනිද සන්දිහාේ තිස් එක්වෙන්දට එලිවෙනකම්. ස්වර්ණමාලි මහා සෑය අබියසට ඒකරාශිවෙන්නේ උතුම් ගුණය තමන් තුළ හදාගන්නට. ඒ ශාසනික උන්නතියවෙනුවෙන් කෙරෙන්න්නා වූ. උතුම් යුතුකමයේ වගකීම භාහරගන්න දායකෙක් බවට පත්වෙන්. එනිසා අපි ඔබට සැලකරනවා මේ සාකච්ඡාාවාරම්භ කරන මොහොතෙම පිනතුනින් මේ උතුම් පින්කම. සර්වරාත්‍රික භාවනාාමය, ම හාරියවංශ දේශනාව පිළිබඳ පුවත රටේ සමාජයේ හැමදනම දැනුවත් කරන්නට ඔබත් අපිත් එකක එකතුවෙන්න ෝඕන. කර තියෙන පුංචිම පුංචිකාරණාවක් තමයි. මේ වෙනුවෙන් අපි නිර්මාණය කරල තිබෙන බැනරේ මහ ලොක විද විියදමක්ක කියන්නේ රුපියල් දහක් එදහස් පන්සිය අ දෙදහක්ු පරමයන්නේ. ඔබ අපිදන්නා හරිස අදධාවන්තයි. ඒ කටයුත්තට ඔබ දෙපාරක්කිතන්නේ නැහැ. අපි මේ සඳහන් කරන දුරකතනාන්කෙට ඇමතුමදීලා. ඒ බැනරේ ෆඩF එක නැත්තම් එඒහි ආකෘතිය ගෙන්නාාගෙන්න්න ඔබට පුළුවන් ලංගමතියන්න පෙන්ටිින්ශෝප් කියන්නේ මේ මේවා නිර්මාණය කරනායතන ඒවට දීලා මෙ බැනඩකක් සකසාගෙන්න්න. ඔබේ ප්‍රදේශයේ නගරයේ සහ විහාරස්ථානස්සල්ල ජනතාව රැස්වන පැංවල එක ප්‍රදර්ශනයකක්. එනිසා ඔබ කතා කරන්න මෙන්නම මෙ දුර කතන අංකෙට කතා කරලා. ඒ උතුම් කටයුත්ය දායකෙක් වෙන්න ම නවතනවතා රාධනා කරන ඔබට රටපුරාම ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් දවසක මේ උතුම් කටයුත්ත ොමුමුණොත්තේම මුලුමහත් මාජයම රටම මේ පින්කම ගැන දැනුවත් නො වගේම ඒලොකූ ආලෝකයක් අපේ ජීවිතේත්. එකලොකු ආලෝකයක් අනාගත පරපුරට. එනිසා බින්දුවයි හතයි හයයි එකයි, පණහයි හතලිස් නවයයි හැටහතර. බිඳුවයි හතයි හයයි එකයි, පණහයි, හතලිස්නවැයි හටහතර කියන දුරකතනංකයට කතා කරලා මෙ බැනරය ඔබගෙන්වාගෙන වටසප මාර්ගයෙන්, ගෙන්වාගෙන මෙය ඔබේ ප්‍රදේශයේ ප්‍රීන් කරලා ප්‍රචාරණය කරන්න. ඒ රාදනවබට අද වැඩ සටහන ආරම්පිය දිම කරනවා ඒවගේ තව බොහෝ දෙනා එකතු කරගෙන සංවිධනය කරගෙන අපි අර පින්කංවලට වදනා ගමන්නයන්නේ නඩේ එකතුකරගෙන ඒ වගේ එකතු වෙලා මෙආසිරිමත් පින්කමට දැන්තියාම සූදානම් වෙන්න. ඔබ අනිවාරෙන්ම දෙසැම්බර් තිස්වනි ද හාවස්ස තුන්න වෙනකොට මහ සෑමලුවට පැමිණිය යුතුයි. ඔබේ ජීවිතය වෙනස් කරන අසිරිමත් පින්කමට ඔබ ශක්ෂිකරුවෙක් වෙන්න ජීවිතයේ. පෙනස් කරන අවස්ථාව මේ ඔස් උදා කරගන්න එහනි සෑෑරයුම කරමින් අපි අද ධර්ම සාකච්ඡාවට පිවිසන්න බලාපොරොත්තු වෙන්නේ මේ වන විතත් මේ උතුම්පින් කමවෙනුවෙන් මුළුමහත් රටම දැනුවත් වෙමින් සූධනම් වෙන පසුබිමක. අප සවාමනිහස වහන්සෝ බහම ගෞඩ නවතත් අප ඉරිදා සිදන සසපපු ධර්ම සාකච්චාවට පිනු ලබනවා පූචනය වදන්නේය බලංගොඩ රදස්වාමන් හන්ස අප ස්වාවි හසපකිරයා අනු කම්පාවන්න. සාකචවා ආරම් කරන මහොත ර්මකාරණාවලට ප්‍රවේශවෙන්නට මත්තෙන් පින්කම පිළබඳව ඔබහන්සේෙන් එක වචනයයක් ව අංශසනලබන්න කැමති. අපි මේ පිංකම පිළබඳ බොහම සතුටින් තමයි මේ නතාව දැනුවත් කරන්නේ. සහස ඇත්තර්ම සතුටේ මේ වන විට හතලිස් ගණනක් මට එක දවසත්තුල කතා කර කිව අපි දැනටමත් අප ප්‍රචාණ කටයුතු ආම් කරලා තියන්නෙකේ එකෙදරොටත් පුරා ප්‍රචාණය වෙන සහන්ස මේ වගේ පිින්කමක්කට. මේ වගේ මිනිස්සුන් එකතු වෙලා ඒ පින්කමේ. ත ජනතාව දැනුවත් කිරීම කටයුත්ත සිදු කළ යුත්තු වටිනාකමක් ගෙන දිෙන අවස්ථාව. ඇතනු සශවිහස සහරන්ටනන් ඒේ වගේ වගක් නැතිවෙන්න පුලුවන් සමහරුන්ට පිළිබඳ නිසි අවබෝධයක් නැතිවෙන්න පුොළුවන්. එනි ස්වාමීන් වහන්ස පින්කමක් කෙරෙන තැන එහි වටිනාකම නැවත නැවත තව කෙනෙකුට දැනුවත් කරමින් ඒ සඳහා යොමු කිරීමත් පින්කමද ස්වාමි වහන්ස. ඒ තුළ තමන් දෙැන් සමහරු ඉතනවා නිස්වාමිනාහන්ස මම සදධනතු මගේ පින්කම කරගත්තා. ඊට වඩා සමහයක් අශෂවීයකතු වෙලා පින්කම් කරනකොට මොනවගේ ආශ්චර්යක් දේ තුළ සිදවෙන්නේ සහ මොනගේනාද මොනවගේ කුසලයක්ද වැඩෙන්න්න කියන කාරණය සහිපත් කල්ලද සාකච්ඡාවට යොමුවක් ලබා දෙන්න මොකද පිට නැවරුවන මිනිස්ස අවබෝධයෙන් පින්කම් කළලයුතු කෙන්තනෙදලයි අවහන්සේගෙන්. මේ කාරණාව කිර අවධනයමු කරන්නට බොහම ගෞරවී රාධනා කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි පින්වත් වරුණ ඇතුළු නෙත්ත එවෙම් කාරය මණ්ඩලි හම දෙනාටමත් මේ අමා ධර්මය හා හදවතින් එකතුවන අතිපෝජනීය සංඝරත්නයටත් අපේ සැද හැති සියලු ශ්‍රාවකවරුන්ටත් නිදුකින් නිරෝගීව මේ උදාර ධරමයේ මෙිහිර මේ මුොහොතේම විදගන්නට භාග්‍ය වාසනාවවේවා කියලා මම පළමුකොට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත්වරුණ මේ මිහිමත්ත විශේසය මේ ලංකා ධරණී තලයේ ඉපදිලා ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ගිහි පැවි්දිී පිරිස අත්තිශ්‍යයින්ම භාග්‍යවන් අත්තිශයින්ම වාසනවන්තයි. මේ පොළවෙේ බුදුසුන පවතින්නේ දසබලධාරී මහාමනිරජුන්ගේ අධිෂ්ඨානයක් වශයෙන්මයි. ඒ මහාමනිරජුන් අදටත් යම් චෛ්‍යරාජයන් වහන්සේ නමකගේ දාා ගැබිහි ගරන්ටැස් විහිදුවමින් වැඩයින්නවනක් ඒකම තැන තමයි අනන්තසක්වල මේ උත්තුම් අනුරාධපුරයි ස්වර්ණමාලී මහාසෑ රජාණන් වහන්සේ. එවන් බොහමියකට අපේ මිනිසු එකතු වෙලා ඒ දහමේ මිහිර විඳන්නයි. දැන් මේ සූදානම් වෙන්නේ. එතකුට පින්වත් වරු නැහ්ේ දැන් මේ උතුම් පින්කම පිළිබඳව දැනුවත්කිරීම මාදිය සිද්ධ වෙනකොට ඒකත් පින්කමක් නේද කියලා. සත්‍ය වශයෙන්මවරුණ මුකුත් කරගන්න බැරිවුණානම්. මේ කතහ අහගනඉන්න ලෙඩෑදකින්න අම්මා කෙනෙක් තාත්ත කෙනෙ. වල්ලන අත් දෙක ඔසවගන්න උත්සහවත්වන හැේ ඔසවගන්න බෑ.සාදුසාධ කියන්න හදනවා කටෑරෙන් ෙනෑ. හිතේ පැහැදීම තියෙනවා හදවතින් නැගෙන සාධකාරය සමහර විට එයාටි විතරයක දැනෙන්නේ ආන එතකොටත් එයා ඒ පින්කම අනුමෝදම් වෙලා අප්‍රවාන් පෙනක් ඇගෙතුවෙලා කොච්චර හොඳ දෙයක්ද මේ සිද්ධවෙෙනනි ඒකෙන් සන්නස් එතකොට මේ මම කරන්නත් ඒ පින්කම තවකෙනකුට යොමු එන්නට මාර්ගය කියයාදීම මහාකුසල කරමය මහ කුසලයක් කියන අප්‍රමාණ පින්කම. වරුණතැන් වරුණ හදවතින්ම බිනිසුන්ට ආරාධනක ලෝබ එන්න කියෙලා නගේ ැකයා ෘර්ති අභිභාවනය කරපු සුවිසාාල මිහිවරක්කෝ. ක මහ පින වෙලැබිල තියෙනෙ. කටහඩිින් නාරාධනා කරන්න එන්න බුදුරජාණන් වහන්සේ වදන්න. ම ධර්ම යාහන ෙ දම වාසන රන ද ල ලැබිල ති යගන හිතල පුදගලිකව සතුට ද මට පින්දන්න ොත ප හ හෙ කු ලැබ යක් නව. භික්ෂකට යක් ලබ ද තතා ග ධරම දශනා කරන්න. ඒ මනිි පත්ව ඇැිලතින් ඒලා හෙමයව ැබිලතිී. එතකොට එක වෙනම කාරණය. එතකොට වරුණ මේම අහගනන්න කවුරුහරි කෙනෙක් තව එක්කෙනෙක් දනුවත් කරාන්න අපි මෙහෙම දේශනාව අනිත්්‍යක වර්ණ මේ සර්වරාත්්‍යක දේශනා ඉතිහාස අපි අහල විතරණ තිබුණ බුදුරජාණන් වහන්සේ අධිස්්ඨාන බලයෙන් බුදු සසුන අසිරයක් නිසා මගේ හෝ වෙනකාගවත් අසිරයක් නිසා නෙම. බුදුසුනේ අසිරිය, ගෞත්තම බුදු බලය. ඒ රහතන් වහන්සේලාගේ අරහත් ඉරිදිී අනුහසින් මේ කාලයට නැමතත් ඒ දැසින් දැගන්ට ලැබුණ. අපට ඒද කරන්න හැකියාව ලැබුණ. එතකොට මේ මහා දැන් වරුණ පෞුගේ කාලෙ කළුදිය පොක්ුණු අපි හල තිබුණේ කාල බුද්ධනක් ිතරහතන් වහන්ේ සද්ාධී ස රජ දවස හිමදයක් කලා කාල කාරාමස උත්තරින් කියලා නවත් අපි පහුගේ කාලය අවු්ුවගේ ෙක කාලින්. අපිහෙම දෙයක් නැවතවතාවගේ බොලේ ඉසාල පිරිසක් එකක් සිද්ධ කලා ඒකත් ජනගත වුණා බෝධනෙක් අදත්තේ බුදුගුණ හනවා. ඒ කාලකාරාම සූත්‍රයම ඒ තුන්්‍යයම් රාත්‍රියයක් නවරුණ. ඉතින් ඒ වගේ දැම් මේ අරියවංස දේශනා කිය නවරුණ. ඉතිහාසේ අපේ නට සෑම අස්සක් මුල්ලක් නෑරම රාජ්‍ය අනුග්‍රහයන්ක සිද්ධ වුණාවරුණ. ඒට කිවවේ අරියවන්ස මහෝත්සවය කියලා. අරියවන්ස මහෝත්සන්. එතකොට වරුණ ඒ පනිවිඩිය ගමින් ගම පැතිල්ලාගිය අන බෙරකරුවන් හර කොටසක් පෙතරෙව්වා.ට තාවෙන් ආලංචයෙන් කොටසක් පැතෙව. එවගේම අවුරුද්ධෙ මුල් කාලිම සම්මත කළ අසවල් කාලය අසල් දවස අසවල් ගම අසවල් වෙහෙර මේ අරියවම්ප දේශනා පැවැත්වෙනවාකෙන. ඇත්තට මේක හුද වාග සංග්‍රාමයක් නෙමේවරුණ. මේ අරියවංස දේශනාවෙන්කි ලි කරන්නේ මම මට හිතෙනයක් කියනෙ එකක් නෙමේ. අරියවංස දේශනාව කියෙ ගෞත්තම බුදුරජාණන් වහන්සගේ ශ්‍රීමමුක් දේනාව. එතකොට ඒ ්‍රීමක දේශනාවවරුණ ජනජීවිතයට ප්‍රතිබන්ධ වනනාආකාරයේ, භික්ෂ ජීවිතර ප්‍රතිබද්ධ වන ආකාරයේ. දෙ පිරිසම එකතු වෙලා මේ අරීමමාන්ස ඉගැවීමම් කොම ජීවිතර ගලපගන්න කියගේ ආකායේ තම මුළු රය පුරාම කතාාවන්නේ සහ ඒ මගින්වරුණ පංච නීවරණ සංසින්ඳවාලමින් අවසානයේ අනවා භාවනාරාමතා මහාරය වංශයට. හිදි කතා කරන සනිකරම සති පස්න භාවන පිළිබත්. එකොට වරු කෙ ඇඳදිීම මක කලේ. මේ ආරංචයේ පුළුවන්නම් එ තමන්ගේ කටින්. තවෙක්කෙනු කුට හැට කියන්න පුළුවන්න. එයා ඒ කහල එතන්ට ආවනං වෝ ඉන්න තැනකින්දම් ඇහුවන. එතකොටත් මේ ධරම දානයායට අයිති වෙලා. එනිසා වරුණක් මේක කටින්කට මේ පනිවිඩ ආරන් යන්න බුදුසනට ආවශ්‍යක දෙයක්තම අපි මේ සිද්ධ කරන්නේ. ඊී පැවිදි අපි දෙපිරිසමවරුුණ අපි පුද්දුම සෙහසිෙන් හිටපු පිරිසක්න. ඊී පැවිදි අපි පිරිස කොච්චරාදය හිට අද මේ අවු දදාස් පන්සය පුරාවට. අපට දන්දුන්නේෙ මිනිසූ නිය පුදු දෙකෙන් උපාසගමල වී සුද්ද කරලා ආ ලටමතු කරගෙන. එහෙම දන්දීප පිරිසක් සහිත ඉතිහාසයක් ඇති අභිමාණයක් ඇති සාඩම්බරයක් ඇති ප්‍රෞඩක්ත්වයක් ඇති. ඕන තරම් වචනවලින් පැසසිය හැකි උතු මුදාර ප්‍රවේණයක් ඇති ජාතියක් අපි. ඒ කිසිවක් නිසා නෙමේ. කෞද්තම බුදුරජාණන් වහන්සේගේ මහකරුණාව අපට එලබාදන මේ පොුවටයි. ඒරුම ප ද ප ත්ව රන මතත්ව රම දශනාවක් හන්න මුල පුරන් අප ජීවතතුන් අත ොත් කර රන රන දශනාව ට ල අන්තිම දස හරි ක්කවක් මහරමලත්තන් ඔ හරි අපි කරහර මේමේ සිදුවීමද අපි ජීවිතවලින්ට සමුගත්තය කියෙන ඒත්වරනඒ පගම සාර්ථකයි ඇය අපි හිතවන අරීවන්ස කියෙන වචනය හවුණනි ආර්යන් වහන්සලගේ වන්සයි කෞදාාරයන් වහන්සල අඩයාානම බුද්ධා පච්චයක බුදධාරහන්තු. බුදු පසේබුදු මහරතන්නලට තම ආරයන් හසල කියන. ඔන්හන්සේලාගේ වන්ස පරම්පරාවගැන මේ හන්නන්නේ ඔන්නාවලගේ ජීවිතය ඒ උතුමන් හිතුව කොහොමද පැතුවේ කොහොමද සොයාගේ මොනවද ලබාගත්තයමනොද අතහැරියීමමනවද ලංකරගත්තමනවද වස්ත්‍රේ සම්න්ධය කොමද උතුම පි පදේ හරි සම්බන්ධයෙන් කොද පිළිපැද්දේ සෙනසුනවාතන සම්බන්ධෙන් කොද පිළිපැද්දේ ඒ උතුම කොමද තම ජීවිතය පරිහරණය කිරීම සබන්ධයෙන් පිළිපැද්ද. මක්ද දීපු ආදර්ශය ඒ සමස්තය තමයි මේ උතුම් දේශනාය කතාාවද. ඒ ජීත මේ මීහිමත කොහොමද ගේුණ කියන එකයි වරණ කතා වෙන්නේ. ඒක ස්්‍රාවකයාගේ හදවතට පුදුම සුවදාක පනිවිඩා. මිනිස් මානසේ දැමන සියලූ ප්‍රශ්ණවලට ආරයවන්සේ පිළිතුර තියෙනවා ඒකයි මේක මෙච්චර මටිනව කියන්න වරනු ඒකයි ගමින්ගමට මේ ආරංචේ අරං අන් එන්ඩ බැරිවෙන්න පුළුවන් හැමෝටම මක් නෑ මේ නිෙත්‍රයේ ඩියෝදාගන කළළග තියාගෙන හන්න්න පුළුවන්න්නේ. මේ පනිවිඩි මනිස්වතරට ය අන්නනනි ස්වාමීන් හල අතරට අන්නෝනි. අපි මේ ොව චිට්ි කාලය ජීවත්තවෙන්නේ ගෞත්තම බදුදසන වගගේ අපි භාරගෙනතියෙන්වාද. කිසිීම අරන්න ගතවේවා ග්‍රාමාන්ත සේනාසන් වලබේවා සිට අපි ස්වාමීන් හබලක් කිසිස ගෙනකට මේ වගගේීම මෙනි දහස් වට බෑ කිසිම ගේ ගෙනුකරමේ වගේීම නි දස් වඩට අපට භාගත වන්ස පරු වගකීම. අපි වැදූ දෙමාවඋපියන්ට පින් සිදවෙන්න. සංගරධ්‍යාිට මේ උතු ආර්යන් හැල පවත්වාදේපු ඒ උතුමන්ට ඒ ප්‍රවේණයට ගෞරව වේවා කියන හැගීමේ. මේ රට ජාතති ක්ෂේ සත්කරපු රජවරුන්ට ගෞරවේවා දුට ගැමනු හම හිපතිනුට ගෞරවේවා. ඒ උතුම නිසායි අප අද මේව කතා කරන්නේ නේ ද සද්ධාධස වගේ මහා රජවරු. ඉතිං ඒ පරම්පරාවටම කරන උපාරයක්මේ. ඒ මුළු පරම්පරාවක් අප වෙනුවෙන් හෙලු ලේකඳනු දාාදීර කරන උපහාරයක්මේ. මේක ආධ්‍යාත්මික ගමනක් වන්දනා ගමනක්. හසෑ සමදුල්ලන්ගේ ඉදගෙන යන වන්දනාගමන, ගෞතුම බුදුරජාණන්සේ බලන්නේ යන වදනාගමනක්. ඒ සැරියුදත් මුගලන් පරපුර බලන්න යන වදනා ගමනක් මහාකාශව මහරතන්ාවේ දැලූ පන්සකූර චීවරේ හදවතිින් දකින්න යන වදනා ගමන. ඒව මේ දේශනාව කතාාවවෙන්නේ ඉති කොච්චන වටිනවාද කාර්ද ප්‍රතික්ෂේප කරන්න පුළුව කාර්ද විවේශනය කරන්න පොළුව. අපි හැමෝමමා අනු ෝදම්මෙන් අපේක් පමණින් මේ දෙකරනමවරුණ. කමදා හෝ දවසක එක බුදුසන දැවන්ත සියයක්. ඔක්කොඩටම කලින් අපට ඒග සවිය. අපි හැමෝටම නිවන් වග පාදා ගැනීම නදවරන ඒමයි සසුම්ස් වවනිසට මෙහෙම දෙයක් තෙනවා. තැන් අපි මේ ඉන්න කාලේදිහා බැල්ූහම දිනෙන්දින දිනින්දින්න මිනිස්සුන්ගේ පරිහානිකර ලක්ෂණ මතුවෙලායෙනවා. මිනිස්සු කුපිත වෙලා කෝපේන් වෛරයෙන් දේශයෙන් හැසිරන අවස්ථා අනන්තවත් දකිනවා. ඒවා බුදු දහම තුළටත් කලපලා බුදු දහමනුත් විනාශය දකින්නට උත්සහරන පිරිසකුත් සමාජයේ බෝවෙලායනවා. ව සමාජමාධ්‍යයේ දැඩිව එය ක්‍රියාත්මක වෙනවා ඒ අතරත තමයි ස්වාවන් හන්ස මේ වගේ වටින පින්කම. සම්බුද ශාසනයේ උන්නතිය උදිසාත් රුකුල් දෙන මිනිස්සුන්ගේ ස්්‍රද්ධහාවත් නැවත නැවත උද්ධීපනය කරන ඉස් ්‍රද්ධාවෙන් ප්‍රඥාවකරාගෙන යන වටපිටාව කුත් සකසන මෙවැනි පින්කම සංගිධානය වෙන්. ඇතැම සුනසු මහිතනෝ මේකට දේවාකර්ෂණයයක් ඇතික කියලා. ය බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බමදෝදක්වා දි්‍ය සමූහයා මේ බුදු දහමට තියෙන ගෞරවය පවතිනයයි කියලාි හැමවිට විශ්වාස කරනවා ඒ පිළිබඳ දේශනවල අන්තවත් අහනවා. මේ වගේ වස්ාව ඇැිලාට හන්සේට මේ සිතුවිල්ලෙන්න පුුවන් තව කෙනකුට මේ සිතුවිල්ල ල්ල තියන පුලුවන් කල. මේම ක්‍රියාත්මක වෙන්නට එහෙම බලපෑමකුත් සමාජයේ ඇතිවෙන්නට පුළුවන්කමක් තියනකට මට හිතෙන වන්න්නස ඒක සාධහරණ වෙන්න පුළුවන්. පින්වත්වරුණ අතිශයිෙන් සාධාරණයි. බුදුරජාණන් වහන්සේගේ අසම සම ගුණයක්නේ සත් හාදේව මනුසාන, දෙවී මිනිසුන්ට ශාස්තතුරුන් වහන්. මිනිසය කොටසක් විතරයි. දෙවිය ්‍ර්මයොත්තවවි නොමේ බදුරජාණන් වහසගේ ශ්‍රාවකයන් ලෙස. ඒ අයට හැඟීමක් නැද්ද මේ සාසනය රකින්. ඒයට හැගීමක් නැද්ද මේ දහමතුවෙනවා දකිින්. එතකොට ඒයට පුද්ම හැගීමක්තියෙනවා. මේ මා ධරමේයටට කැමති සක්දදිව රජතුන්. අවරම් දෙවරාජ රොක්කුමාරයන් වහසේලනි. එතකොට මේ අපේ මේ දෙරනේ ජීවත්වෙලා. මේ බොදුසුනේ සිත පහදවාගෙන මැරිච්ච කීදනකද දෙවුලො ඇතිද. ඉතිහාස මැරිච්චයගින් වැඩිමනක් පිසින්නේ තුසිතේ චාතු මාරාජ කා දිවලෝ ලවරන. තොට ඒයට මේ රට ගැන මේ ජාතිය ගැනීම බොදුසරන කන කොප්පම හැගීමක් ඇතිද. ඒසා දෙවිරන්ට ෘතවේදීත්ව හොඳට ආපුතැන දකිවා මනසලෝක ස්‍රදධහ පිුවේ බොදුසනතිබුණ නිසා. සීලා ගුණ පිළුවවෙත් පිළුව ද ත කට ද න්නේ බදුසන තිබුණ නි. හෝයේ බු සදුන චරාත්කාලයක් පවතිවා. ඒම හිතන් නැද දෙවවරු ඒකුල් එම හිතනවා. එනිසා ඒවරුණ මේ අත්තිශයින් මේ ලෝකෙ මේ අවස්ථාව කච්චර දුලබදු බලන්. ඔබ හලතයු මේ ආරේමපු දශනාවක් මීට පෙර ඔබ දන්න කාලි ඔබේ ක්ෂිමාන්ඩල දිරියට මේමගේ අවස්ථාවක් ලැබුණ කියලා බලතේවා. එතකට බරන්න හිතන්න එකනිසා මේ ඔක්කොම දෙවිවරුන්ගේ සහයෝගෙන්, ප්‍රක්්ම රාජවරුන්ගේ සහයෝගෙන් ඇයිවරුණ ස්රණමාලි මහාසෑ රජානන් වවා සිදි කනෙවු. ට ගැන ජතුමා ඇතුලූ ඒ හිජීවිත ගත ප යායගේ ඉ ද ඇතු රද . න හ හස හ දේ න්ගේ රදි න එක තු වලා තමයි මහසෑ ස ම අද ටත්ව රජමාන වැඩයි. එතකොට බාගෙට භාගයක් නෙමේ වරන්න පුද්දුම සහයෝගයකින්. දෙව වරු මේ බුදුසන සුරකින්නට දෙවන් තහයියක් බාදන. වවරු ඒකට ඉතාහම කැමති මේ වැඩ පිළ වෙලේදි ඕන් තාම කරුණාවෙන්. සහෝග ලබදන සද දෙවිඳදුගේ පට ගෙනැකරන්න රෝමණාව කුත්නයමකද බුද්ධ වචනටුව එක කියන්නේ. පින තරම් දෙවියන්ටන් මීහික් නෑවරුන් විඳදින සෑම් සැපයක්ම දෙවදුව පිණේ පලයා පින ගැන හොඳට දන්නා පිරිිස දෙබුණො ඉන්නයි. වරුණ කිව වගේ එයාගේ උප්පරිම සහෝගයක් ලැබෙනවා. ඉතින් මේීමට සම්බන්ධ විද්ධවරුණු අපි මේදිවන් සින්ද කරන්නේ. දැන් අප රුණ හාරි මහාරිතැම පවිද දෙෙක්කරට. මගේ ප්‍රතිපදාම මාආරක්ෂ කරගන්න. ප්‍රතිබදාාවෙන් බැහර වෙලාග හිල්හැම මි අඩිවාස ගෙන කතාගරන්න ගත්තො වරු ඒ එක ඒජීව ගුණට සෑහන බාාව. ඒල්ළඟට වරුණුක පැත්ති වරුණනත්ේම යිළඟට මේ වාහගනන්න මිනිස. සංවිධානි කරන ඇත්තුවයි හමෝම තමංගේ ආජීවය තමංග සීලවන්තගම ගුණවන්තගම පරිම මට්ටමකින් ස්්‍රඳවාගෙනම උත්තුම් බුද්ානු සැති එදෙමින් මෙත් සිත් පතුරුවමින්ම. ොහෝ දෙනකට මේ දහම ඇසේවාගෙන කාරුණකත්වෙන්. අර පුද්ගලිකා දහස් බදවාදේව පැත්තකට දාලා. පොද් සාාවනික සාමහයෙක හැඟීමෙන්ම. රගවා හදා ගන්නත් අපට තරගයක් නෑන මරුණ. ඒකත්මට මේ ඔබහන්සගෙන් විමසන්න ඕනමකාරණහත් වහන්සේ ආවේ සහම බුදුදහම තරගේටත් යොදාගන්න සොනසුමන් මේ වර්දවා වටහගන්න ටපාමා කෙ ඔබහන්ස දැහිතන්නක් මෙහම අප එක පින්කමක් කරනවා කියලා. තවත් කෙනෙක් මං ඒකට නොදවිනිාකාරෙ තව එදවසෙම පින්කමක් කරන්න මෙ මෙහම මෙහෙම තරග තිගෙන ස්වාමින්ස ඇතම අප පරත්වගේ දේවල් දෙකල තියෙනවා. තවස්වාමීන් වහන්සේනම පින්කමක්ර නෑම න්හන්ස පරජය කරන්න මෙහම කරන්නවා පගියොත්හිතනොහෙම. පඒේස්වාමන්හන්සේලබා පමීටඩ ලොකු පින්කමක් කරනු ඇත්තනු සහස බුදුදහම තරගගේකට යොදා ගැනීම අකුසලය. වරුණ තතාගතයන් වහන්සේ දේශනා කරාසිරිමුව මඩලින් හිත්වා ජය පරාජයන් උපසන්තෝ උපශාන්තව ජයපරාජය අතහැරලයි තතාගෙතයන් වහන්සේ වැඩයින්නේ. මේ ශාස්ලු ශාසනයට පැමිණිල්ලා කවුරු හරි කෙනෙක් මොනම කාරණයකින් හෝ ඔවුනෝන් පරයා යන්න කල්පනා කරන වනකින් කම්සිද්ධ කිරීම වශයෙන් හෝ වෙන අම්මාකාරයකින් හෝ ඒක හොඳ මදිවරුණ. පිස්වාමින්න් වහන්සේලා හැටියට හැම වෙලාකම දක්ෂ වවෙන්නවනේ අපේ මිනිසන්ට මේ පනි විඩාරයනකොට මේ පින්කමටත් එන්න පුළුවන් විදියට. තව තැනක සංවිධානවනන්ඒ පින්කමටත් එන්න පුළුවන් විදිර්තමයි අපි කාලරාම හදාගන්න ඕෝනේ දින නියම කරගන්න ඕනේ. එතකොට බන්න ඒමන් අසරන මිනිස්සුනේ අසර මිනිසු වැදදිවිදිී අපි භාවිතර ගන්න හොඳන. අපේම මිනිස්සු. හරි අහිංසකයි, හොඳ බලාපොරොත්තු හිත්වලතියන පින්වන්තයි සිල්වන්තයි ගුණවන්තයි. ඒක මනිස්සු බද හද හොඳන. ඒමනිු තරගේ සමාදන් නොකර ඒ මිනිසෝක කල්ලිවාදය සමාධන් නොකර අපි දක්ෂවෙෙන්න්නට ඕනි සපුරස චේතනාවෙන් වරු සත්පුරස චේතනාවෙන් මේ අමාධරමය අසරන්නට එන්න පුළුවන්ග විදිිය හැම පත්තගම අපි සූදානම් කර ගන්තුන එකයට අපි ගිහි පැවිදි හැමෝමකට දක්ෂවෙන්ට ඕනි මොක හෙම නොවනොත් වරුණ අපි අසාධරණයක් කලා වෙනව වැඩක් කලා වෙනුවන්නේ එතකොට අපි මිනිසුන් තිය සවද් ිනිසුග තියෙන. එඟතු භාවේ සාධරභාවය අපට තියන එය වැරදි විදියට භාවිතයට ගත්තපෙනු. අනිතිතක මොකද මේ සාාසනයේ අපට තරංගයා අපට එහම තරංගයක් කිසිසේත්මන එමතිය නුවමනාවකුන්න අපි එක්කම සාස්ටූන් වහන්සේගේ එකක්ම සංඟ පිරිසක් එක ගි පිනිසාක් අපි කචර මිත්‍ර ධරමය වලෙන්ට ෝනිදබදෙන්ටෝනිද නේදවරු සපි එහෙම හිතල්ලා දරංගේකට නොයා මේ උතුම් වැඩ පිවවෙල අපි සරහටයයාන සහත්වේ වාර. එහෙම අවස්ථාවල ද ඇැම්වෙලාවට ඇතැම් ශ්‍රාවකය අසරණයන අවස්ථා තිබෙනවා. අනේමට මේ පින්කමට යන්නත් ඕන්න හැබැයි මේ පින්කමත් තියෙනවා. මෙ එහෙම වෙනවස්ථා තිබෙනෙන සමහිතන්නේ. හොඳම කාරණාවතමයි මේවා කෙරෙහි බුදුරජණන් වහන්සේ කිරිහි අප්‍රමාණ ගෞරවයක් තිබෙනවානම්. අපි සැලකිලමත් න තව පින්කමක් මේ ආකාරෙන්ම පැවත්වෙනවා ඉතින් අප ොකට දෙදතෙන්ට බධාවක් වෙනනිදිරටයුතු කරන්නේ. අපි තවදවසක්්‍ය යාමයා. මෙහෙම කියලා හිල්ලා. මම කියන්නේ සමාජ වෙන දේවල් නිසා. ඒම වෙනවනං ඇත්තටම මේ රටමටවැඩිය තව උඩට දියුණුවට යන්නට පුළුවන් අපේ හිත්තුර තියෙන්නේ ඒ තුළත් ක්‍රෝධයනං ඊර්ෂියාව වනම් මසුරුකමනම් එම නැතිනම් තන්හාවනම් අපි මේ බණ කියලා නැත්තම් මේ බනහාලා අපේ ජීවිත හදාගන්නවද වනසාගන්නවාදක හිතෙන ඇතරම. සනාසදැන් අර මේ මේ පින්කමේදී රෑ එලිවෙන තුරු. අරියවංශ දේශනා ශ්‍රවණයකර නැත්තුනනින්නේ දොනමි බුදුරජණන් වහන්සේගේ උතුම්බූ මගතම අප ශ්‍රවණය කරන්නේ. දැම් ප්‍රාතිහාරය ගැන කතාගන්න බුදුරජණන් වහන්සේගේ ධර්මය දැන් පවතිනවාද ඕ පවතිනවනම්ෝ ඒවගේ ඉඩදිතියෙනය ඒවගේ විවිධ විස්කම්පානාය අහසිංයන්න පුළුවන් අය. එහෙමනි බුදුදහම තියෙන්න්නටඕන හරි බලයක්තියෙනවනම් ගුණ අ තියවන එහෙමන සමාජික හම කතාවි ස්වාමන් වහන්ස. ඒ අතරට මට බුදුරජණන් වහන්සේගේ දේශාව තිබෙනවා ප්‍රාතිහාරය අතර මේ දේශනා ප්‍රාතිහාරය පිළිබඳව. ඇතනුස්ුනන් තකොට මේ කරන්නත් මහ ප්‍රාතිහාරයක්න ද ස්වාමිනාාස. රැ මුල්ුල්ලි උන්වහන්සගේ මග පහදාදීම පැහැදිලව පින්වත්වරන අනුශාසන ප්‍රාතිහාය ආදේශනා ප්‍රතිහානය යුරුධ ප්‍රතිහාරිගෙන ප්‍රතිහාය තුනක් තියෙනව වාසන රදි ප්‍රාතිහාරය ගැන විධාකාරය . <evidencences> තතාාගතයන් වහන්සේ මහරහතන් වහන්සේලා අභිග්ඥා බල පරපරාප්තව සාමානයෙන් කෙනෙකුට සිද්ල නොහැකිවිදදිී හස ආකාසයෙන් ගමන් කකිර ආදීන සිද කිරීම එක ඉරදි ප්‍රාතිහාරි. ඒ අසම සම උතුමන්හසේ භාග්‍යවතුන් වහන්සේ රදි අසමයි. එල්ඟට ආදේශනා ප්‍රාතිහාරිකයන්නේේ අනන්ගේ සිද්‍යයවීීම අනුන් හිතනබදේ හිතපුදේ හිතනද හිත බලාපොරොත්තුන දේප පවා ඒ බුදුරජාණන් වහන්සේ රහතන්හන්සේට අභි්ඥාලා බිට කියන්න පුළුව. ඒළඟට අනුසාාසනා ප්‍රාතිහාරය. ඒ තමයිරන මේ අප සිද්ධ කරන්නේ. යතුට තාගතයන් වති ප්‍රසංසා කළේ අනුසාසන ප්‍රාතිහාරේ. එය අගේ කොට වදාලා ඒය ප්‍රසංසා කොට වදාල් එමගින් තමයිවරුණ ආරයන් වහන්සේ ලබිවෙන්නේ. එමගින් තමයිවරුණ මේ ශාසනය මේ දහම මීහිර හදවතට කැවෙන්නේ. එනිසා මේ අහසිංගිල විස්කම්පාරන ඒම එපමණකට සීමවෙච්ච තැක් නෙමේ සම්බුදු සසුන කියන්නේ සම්බුදු සසුනේ ඒ ඒ කොට පමණක් අගේ කලේන හැබැයි ඉදයක්ක් ලැබීම සුරේෂ් හැකයාාව ඒ වෙනමදයක්. හැබයි වැදගත්ම වෙන්නේ චතුරාර සත්්‍ය කියාදීම ප්‍රතිපදාව කියාදීම මාර්ගය කියයාදීම. එමගින් තමයි ඒ ජීවිත ප්‍රතිපත්ති කාමී වෙන්. එමගින් තමයි සීලේටාව තීරණ වවෙන්නේ. හැ අ ඉරිදි ප්‍රතිහාරය ආදේශන ප්‍රාතිහාරයයක්ත් ඒට සහෝයක් වෙනවරන. ප්‍රතික්ෂේප කලන එක එක සෑහන සයෝගයක් වන අප ගේසේම ප්‍රතික්ෂේප නොළලෙතු අනෝදන් වන්නද. ය අරකට වඩා මේ කොඳයි මේකට වඩාර ගොඳයි කළ මිත් සාාසනීතිය නිගැන්වීීම. ලට ඒ නියායන් ඒ ක්‍රමවේදයන් ආරෝපනය කරන්න යන්න කොටින්ම හොදනෑවරුණ. බුදු කෙනෙක් දේශනා කරපු ධරමයක්නේ. එනිසා අපිට පුළුවන් මේ කාලයා දේශනා ප්‍රාතිහාරයන. අපි එක සිද්ධ කන මිනිස්වාහල සැනසෙනවන සිල්ිගුණ පුරන්න හිතන වන ුද්ධ ගෞරේ වැඩුව වෙන වනංවරන. ඊළඟට තමන්ගේ ජීවිත අු පාරු දකළ හරි ගස්සගන්න හිතන වන ති හරිනි සිද්ව වනුන්ද සිදවෙල ඒන තතාගත්තන බලාපොරොත්තුව. ති සබය ජරා සභය සසරින් අත මෙදෙන මාරගමින් සුන්ට කියයා දීමයි. සැබවින්ම දේශයකුගේ උතුකම් බුදුරජාණුවක් දේශනා කළ ධරම කතිකයා ජරාමරණවලින් අති මෙදෙන ාවත මින් සුන්ට කියා දෙෙන්න්නටනි. ඒද සිද්ධවලවන ය ධර්ම කතිකයි. ඒක තියෙන් තතාගත ධරම ඒක අපි ගෙනගෙන කියයා දෙන්නෝයි. එකොටවරුණ මේ උත්තුම් මාරයවන්ස පතිබදාවෙන් සිින්ද වෙන්නේ අන්නේ ලගේ දෙයක්. ඒක පැයක දේශනාවක් වුණ දෙහෝරාවක දේශන වන එක ප්‍රාතිහාරයයක් පරුණ. ිට පුළලුවන්ගදන අපි ඉතිහාසය තිබුණකාරි අපි මිනිසුන්ට එක රැයක් වෝ මේ අමාදහම ඇසේම ජීවිතය කොච්චර වටිවාදවරුණ. මීරි මතකයානක් එක රයක් අපි බුදුගුණ පදයක් බුදුබනපදයක් මහා සෑ සමිදුගේ සිල් සෙවනය හවා. ඔය මතකය ඔය මහිර ඔය පින වනු කොච්චර කාලයක් වී ආනිසවස වසින් සත්වයාන සැපු පොදවාදයගේ නොබ හිතනවාද. වරුණ එක කුසල ජවන් වාරයක් යන්න මෙිහිත ජවන් වාරයක් වැඩ කරන්න අපපරයගේ පොඩිලක්ෂ පංගව කොත් යයිද කියන්න. ඒ තර කුඩා කාලයක් තුළයි කුසල ජවන්වාරයක් යනවා. ඇතුරේ ජවන්වාර් එක ජවන්වාරයක මැද ජවන් පහඩ කවදහෝ ප්‍රතිසන්දිිපහක් ලබාදෙනවා. ප්‍රවෘති විපාක මෙ පමණය කියන්න ැරුව ලබාදන. ඔය තුන්යම් රාත්‍රියයක් එලිබෙනකං කෙනෙක් සිත පහදවාගෙන ඇහුවොත්. එයා ඒ කාන්තයෙන් වරුනෑ මෙක මගේ පුද්ගලිග ප්‍රකාශය ඒ කාන්තතිය එයා. සිත පහදවාගනැයවෝොත් වැඩි කාලයක් යන්න ගඩින් මේ දුක් බර සසරින් අත මිදනවම. ඒ කුසලත් චන්දය එහෙම චන්දය. ඒ කුසල වීරේ එහෙම වීරය. ඒ කුසල බල එහෙම බලයා. පරුණ කාටද පුළුවන් රැයක් එඩි වඳකම් ආඩිවෙල එකම ඉරියවෝක. එෙම සිතක් පහදවාගනින් අප ිනිසුන්ට පුළුවන්. මේරට ඒන මේවාගෙන මනිසුන්ට පුලුවන්. ඒහයිය තියෙනවා. කෑමත් එපා මූුවෙන අම්දය ගුත්තපා සියලු අපහතතා දරගන්න මිනිසන්ට පුළුව. ගොටිමි කෙන මලමුත්තා පිට කිරීම වූමනවත්. රගෙන එලිෙන කම්ම දහම ශන්තය ිදින්න ගී අත්තු ඉන්නවාද. පැවිද්ද ඉන්න එක්කම පියවරකින්. එක්කම වැඳුමකින්. එක්කම එරිාපතයකින් ඉන්න වීරයෝ ඉන්න මේ ජම්බද්ධීපේ මේකගන ජම්බුද්ධීපිකමේස ඉන්දියයාාව පේරට මේ සමස්තේයි. එතකට වරුණ ජම්බුද්ධීපික මිනිසුන් සූරයෝ වීරයෝ කියනවා බ්‍රහ්ම චරියාවට කුසඳට මේ දම පුරුදු කරන්නක බුද්ධ වචනය තියෙනද ඒ සූරය වීරත්වය තම මේගේ මතු වෙන්නේ නැත්තම මේ අල්පායුෂ කාලේ. මුන්න ප්‍රාතිහාරයක්තුන් අප මේ එකතුවෙලා කරන්න අපි අපේ දේ දකල් අපි අනමෝදන්වෙන්න වනි ාහිර කාමයට බැසගත් කෝපයට බැසගත් ලෝකේ මේවාගේ කරන්න ඒවුදව වැඩිනම් ඒවුදුවට මෙමෝ දැනන්න ෙත්න. එතකොට මේ අපි අපිිය අගේ කරගන්නි අත්්චිෂයිෙන් සාඩම්බරෝ කතා කරන්නවනිමයගෙන කොච්චර දෙයක් දහ මොනතරම් ප්‍රාතිහාරයක්ද. අපිත්ඒගේ කොටස්කාරයවෙමු. නෙදවරුණ ඒම. අපිත් කොටස්කාරිවෙමු. මේ බුදුබන පදයක් ඇහැනෙ කල්ප කියයකින්ද නදවරන කල්පනං කියකින්. ඒ සමහත නිසාමතම අද බහන්ස කිව හෙම වීරිය තියෙන උදව අපේ ඉන්නේ. තමන්ගේ කෑමබ්බීමක් ගෙන හිතන්නන්නේ හ. තමන්ට මළ මුත්ත්‍රාපිට කිරීම ගනවත් හිතන්නන්නේ ඒවා න ප්‍රදහන්න අම් බුදුරජාන් වහන්සේ සරණගේ ශ්‍රාවකයේ තුනරුවන් සරණගේ ශ්‍රාවකය එක නිසා මම ජීවිත පරිත්‍යයාගෙන් බුදුරජාන් වහන්සේ සරණ යනවා. ඒ නිසා මේ ධර්මය මට සැනස මුදපත් කරනවා එතනට ම යන්න කියන හැඟීමෙන් තමයි කටයුතු කරන්නේ. ඒ අතරත? එහෙම කි්ව කියලා සමහර ඇත්තවෙලා ඉන්න අපේ දැනට පිනට කැමතිය ඉන්න අපේස්වාවින් හන්සමදන්නවා. මේ පින්කම ආරංචි වුණු කනවැකුණු. සමහරයට ඉව සිල්ලක් නැතුවතින් අනේම මේ න අයට බැන් පොදක්හරි දෙන්න ඕන. ඒම සිතුවිලි තියෙන ඉන්න සොයිනසමං උදාහරණයක් කියන්නම් ඔය මොනරාගල් ඉන්න ස්වාවිණහන්ස නෙත් ශ්‍රාවක කණඩායම. අපි දෙෙන්න්න කොන්වාම කිය අපි කියන්නේ තෙන කොන්මාම ඇතුළු ක්ඩායමක්කිඉන්නව වහස මොන පින්කම කළත් අපි දැ එත්තගත් එක ොම සමීපයි මොන පංකම කලා කියල දන්සල්ලප පවත්ෙනවා අපි සොස පුදුමයි මේ පින්කමටත් එතුන් මේ වන විට රොටි දන්සලක් ලෑස්ති කරමින් යනවා මේ ඉන්නයට රෑලිවෙනකං ඉන්නකොට මම රොටියක් හරි තේක හාටි එකක් හරි දෙන්න ඕනායකෙන්තන ඉදලා ලොකු ප්‍රමාණයක් එතු එතුන්ගේ පිරිසත් එක වයසක පිරිස ඉන්නම එතන බහුතරයා තරුණයොත් ඉන්නවා ළමයිනුත්තිඉන්න. මේ වයස්ප්‍රාන්තර කිහිපේක මැත්තු හොම ස්වද්ධාවෙන් දං. ිගන්නට ඇතන් ානක ස්තුම් කුසල කරය කරන්නරත් මේක දාගෙන තිබෙන ඉතින් එඒම රටක් අපිව වහසේ කැන දානට පිනට ලැදි මිනිස්සු ඉන් ටක වහස කිවවාගේ. ඇති මේ ගුණයන් එකම තැනකදී විකසිතවීම තරි විශේෂ ්‍යාශ්‍යාර්යයියේ ස්වාමිනාාස. පිින්වත් වරුන ඔබෝය කරුණ මතුකරද්දේ මට මෙහෙම දෙයක් යතුන. අරියවංස දේශ දේශනා නොකර, අරේවන්ස දේශනාවට සෝදානම්වෙලා එතෙන්ට පැමිණෙන සැදැහැති මිනිස්සු. ඒ නිමිති කරගෙන ඒ ගමන එතෙන්ට පැමිණීම මුල් කරගෙන ගොල කරන විසිතුරු කුසල් දදාම් ගැන කිවත් රෑල්ි වෙනකන් කියන්න පුළුවන්. මෙමිතන් වරන දැන් ඔන්න මේ අදම පනිිවට හැුණනේ ැමට කල්නුත් ැහුණනේ ැ මනිසුගේ හිත්තව මේ ගැන කොච්චරහරි පහලෙනනේදආතිස්වෙන ද අපිය අන්දෝනි. ඒ පහල වෙන කොට අනාගතයේ අහන්න නියමිතේ ධර්ම පරියාය අරමුණු කරගෙන දැම්පහල්වෙන මොනසිද්ද ඥාන සම්ප්‍රයොක්ත කුසල්සිද. ඉළඟට ඒ උදෙසා වරුණ. සූදානම ලක ලෑස්ති වන සෑම මොහොතකම අතට මිටට කියා කරි හොයා ගැෙන පිරිස එකතුකරගෙන යානයක් වහනයක් අතා කරගෙන තවායේ දැනුවත් කරලා පනිවිඩේ දැනුන්දීද. උතු මරියවන්ස මහා වැඩසටහන්නට එන්න පෙරම මින්ස කොච්චර පින්පුරර්ුණුවද මේ මීහිරි පනිිවිඩේ මේ ආරංචේ සිහිවෙන්නේ මොනවද බුදු ගුණ. හිතන්නන්නේ කාගෙන ශාස්ටෘ වන් ගැන මැව පේ හදබද රුවන් වැඩ මහසය සමඳ ගැ පියාදරනී පිරිස්වලට මේ හැනකොට වරු හසය සැමද මෙවිල පේන වාඩි න්න හැට හිතර දනවා එදා ට යන හටි සුද ස දුවති ග සැරු විශල් පිරිස එකතුව වන හැට. මහා සංගන වඩින හැටි නකට මේ මිහිරි ධර්මය ඇහන හැටි අපේ මනිසුට මැවිල පේනවා පින් හැ දවා එතුකට වරු මනිස හ දැන් එවා. ඒන කොට අනිවාරෙන්ව හැම දෝතක්ම මලින් සැරසෙන්න දෙක්ක මලකින්හරි ඒ මල පිය පෝජාව නැද මහසැමදුට. එකක් වැැඳුමකින් හරි දනමල්ලු බිමෝ බන් ඇද යකිම වගේවාරන්න අපේ සැද හඇති පිස්කීනෙ දන්ල් දෙමින් පරිමිතා පුරයිද. සිල්වත්තෙම එ මනිස්සවරු අපි දන්නවා පුද්ගලිකම ගොලේ වෙල්ල පටන්ගන්නමටසීය හෝ දසීරය සහදම්වෙලා. සමර ද උදේන්ද. එොඩයි පැන්පදක්වත් රෑල් වනකම් පාරය නොකර මනිසු කාන්තතිඉන්න. පඇන් පොදක්වත් හොලග තියන් නැව. එක්කම පියවරකින් අහන මිනිසු ඉන්න.ඒ විශසාහල පිරිසක්ක අදැකීම කියෑන වරුණ. ස්වාමින්න් වහන්සට එහෙම පොළුවන්න්න දශනා කරන්න ඇය අපිට බැරි අහන්න එහෙම එහෙම මනිසු ඉන්න එච්චරසාදර මිනිසු. ඒ තරන් මේ අනුකම්පාසහ මිනිස්සතරන අනුකම්පා කියලම දකින්නේ මේද අපට සිද්ධ කර මනිසුගේ සහයෝගෙනනඇතු ොළුවන්ද ධරම දේශනා කරන වනගේ කහන මිනිසුවෙන්නන්නේ පායවරුණ. ඒ නායේ දේශකයන්න හර කොච්චර සහෝගයක් ද දෙන්නේ මන හ හිතන්න වර. ඒ එන්න පිරි සංවිධාන කන පිරිස මේ ඔබ ඇතුළ වරන ඔබ ඇතුළු සියලු දෙන මටම මේ පුද්දුම සහයෝයක්දන්න ඔබ ඇතුළු සීල දෙෙනන ට පුදුම කල්්‍යාන මිචයි. ඔබ ගෞත්තම බුදුරජාණන් වන්සගේ ්‍රාවක භික්ෂක් වන මාගනත් විශවාය තැබවා ඒ බදුරජාණන් වන්ස නිසා ඒ ධහරම මේ නිසා ඒ සැරියුත් මමුගලන් පරපුර නිසා මාගන විශවාසය ැබවා. බ එන්නේ මාමුණ ගැෙන් හෝ මගේ පුදගලික වචනහන්ටෝනෙවේ. ඒ මුනිරජුන් ෙසා වදාළ ධරමින් අපට දේශනා කරන්න. අහන්න කැමතිී කොච්චන වෙනාවක්ද එල්වෙනකං වුණ. ඒ බලාපොරොත්තුන් එහෙම එන්න මිනිස්සු හොම සංවරුව වාඩිබේවි. මහහා සෑ සැමදුගෙන අධිමාත්‍ර ගෞරවයක් ඇතික ගනිීවේ. ඒ සෑ සැමද දෙස බලදදිී චක්ෂු දවාඩික චිත්තවීතින් කුසල සහගතුව පහලබෙවි මෙ පමණයිකිව නොහැ. සෝතන් දවාරික වේ අමා ධර්මය සහසාධකාර ඇහන්දි. ොන්වාර්ක කොල චිත්වීති පහලවෙයි මෙ පමණයි කිව නොහැකි. ඒකාන්තේ මහපොලේ වැලිගැටවලට වැඩි. ඒ කාන්තෙන් සාහගරයේ ජලබිඳ වලට වැඩ. ඇස් දෙකෙන් නිතරක් මහසෑ සැමති දෙස, පඩ්ඩි බලාවක් බලාාගනිදල පහලකර ගන ලබන කුස්සල ජන්වාර. අි දරමේ අනකකිව මොහොක් බලග ද මක හෝරගානක් බලගද ලනේ. හෙව එකගේ මනිිත්තු පහ හයග ප ග හ ල් වනක්. ඉඳගයා කියීම පයක් දැගතුන අමති වෙන වාරට පේන්නේ මහහාසය සමදු නේද. සනසමටයි ඒකාරණාවත් පහදන්නකු දැන් අපිරට මිනිස ඇතරන බහතරයක් ස්වර්ණමාලි මහහාසෑය කිර අප්‍රමාණ ගෞරවයක් තිබෙන්නේ. ජීවමමානෝ බුදුහාමුරුව වැඩඉන්න තැන ර්ණමාලිය කියන හැඟීමම් බොහොවෙලාවට පහෝදනාගේ ඉතුල තියෙනවා. ඔබහන්සේත් මේ පින්කම ස්වර්ණමාලි මහාසයා අභියසමදිනයේ පවත්වන්නටත් ඔබහන්සේ ගහිතත් ලොකු ගෞරවයක් මේ ස්වර්ණමාි මහාසෑය ගැන තියන්නට ඕන ඇත්තරන ස්වාමින්හන්ස. මහසයි අසිරියත් ඇත්තරම බෞද්ධියෙකුට කුසලය උපද්ද වන තැනබවට පත්වෙන වනේ. පින්වත් ොරන එක එහෙම. ඒවාගේ බොහමියක අසම සම තැනක බුදු සිරිපා පහස ලැබූ පොළොවක රහතන් වහන්ස ලගේ සිරිපාපියවමින් පහස ලැබූ පොළොවක ඉඳගෙන. සම්මාදිට්ියක පිහිටලා. අපිට ඒවාගේ අවස්ථාවක් ලැබෙනෝ ගැන ජීවිත ඊට වඩ ංගල්ලයක් කොයින්දවරු. ඉට වඩා මංගල්ලයක් නෑ මේ ලැබෙන ජීවිතය අස්සන සම මංගල්ලේ. සසරක ගෙනාපු හා විශාල පිනක් පලදීලා මේ අවස්ථාව ලැබෙන්නේ. විසාාලම පිනක් පලදීලා. ඒ පින සක්විති රජකුට වන්න ඇතිවවෙත්. ඔබට මට මේ විපාග දිල තින පිනවරුණ. සසරකින් අතිමිදන මාමවත ආරයන්වාහබලගේ වන්ස පරම් පරාවක් කියීන බාල බොලොඳ පුද්ගලයන්ගේ කිවම් කරම් මුක්තීන්ට නෙවෙයි අපි මේේ සවන්දෙන්නේ. හි උපිත කරවන ආවේග ශීලී කරවන අවස්සන කාම උන්මා දෙට ඇද දමන දේවල් නෙවෙයි අපි මේ අහන්න ගතාහ කරන්න බලාපොත්තුවෙ. සාරා සංහය කල්පලක්‍ෂයක මහා ප්‍රයත්නයකින්, මතුකර දීපු අමා ධර්මයක් බුදු කෙනෙකුගේ අදවදේ පහල වූ රජමැදුරක් අතහැන දමා තපෝවනයට වැඩි. අස්සිරිමත් රජකුමරෙකුගේ සක්විති රජකුමරෙකුගේ මහා මුනිවරයකුගේ. අසම මුනිවරයකුගේ දෙබියජවැැඳපු මුනිවරයකුගේ ්‍රහ්මරාජර වැැඳපු මුනිවරයකගේ, කෝටි ගන් රහදන්හන්සලාට අනත්ත්‍රර සාාස්තෘතය වෙච්ච මුනිවරයකුගේ, හිතපු හිතුම වැඩපු වැඩුම අතතාකරපු වචන. ි පැදපු ජවිතේ ප්‍රතිපත්තියට හරවාගත්ත ලස්සන සාන්ත සුන්දර ජීවිතය මේ ඔ දෙබියෝ සාධකාරදී පු ජීවිතය, ම්‍රක්්මරාජුවර සාධ කාරදය පුජීවිිතේ. සිතක් ගැමරන සමාධිමත් කරපු භාවනාරාමතාව සිතක විස්මිත බලය බුන්ඳගයාාවද අවධිමත් කරපු භාවනාරාමතාව ඒය උදෙසා සසර අග්‍යෙනාචීවන පින්ඩ පාද සේනාසන ඒ උතුම් ප්‍රතිපදාව මෙමතයි මෙතන කතාවෙන්නේ වරුණ අහන්ඩ ලැබීමත් දුල්ල බයි. හිතන්ඩ ලැබීම කොමත් දුල්ලබයි විතර ගලප ගන්න ලැබුණනොත් ඒක වඩනාගම් කියන්න බෑ. සැනසිෙන්න්න මේ කතාගරන්නවරුන. ලෝක මිනි සුන්ගේ හද සන්තාාන කාමෙන් කෝපයෙන් පාරද ඉරි තරදදි පුලුස්සදී. අපි මේ උසාහවත්වයෙන හිද නිවාලාලන්න අපි නිවෙන්ටයි කතාගරන්නේ. පිංඇවෝ අසත්වා පින්න්නත්වෝ සිතත්වා පින්ගත්තන්ට මේ අවත්තාවක් කොහොමුවත් මගැහැරෙන්න්නෙනෑ පිනක් නැත්තංවරු මේකට අපි කොච්චර කනලංගේ දන් ෙදිරි ගෑවත් මේක ටෙ හිතෙ නෙන හමයි සේ නිසා මගතන්නේ පිනැත්තු තමයි. මේ ධර්මස්ශ්‍රවණය සිදු කරන්නේ. අපි ඔබට ඒ නිසාමයි මෙච්චරාරාධනා කරන්නේ. ඔබේ ඒ පින මතුකරන්නට අපිට යම් රුකලක් දෙන්න පුළුවන්න ඒතම අපිමිස් සිදු කරන්නේ. එනිසා පිනැති ඔබට අනිවාරයෙන්ම පින්කමට එන්න හිතෙනවාමයි. තව පිරිස් එකතු කරන්න හිතෙනවාමයි. මා නැවතත් සහිපත් කරනවා. ඒ සම්බන්ධව ප්‍රචාරණ කටයුතුබෙන්වෙන් ඔබ ප්‍රධානදායකේ. ඔබ ප්‍රධාන නි සම්බන්ධව කටයුතු කරන පුර වැසේ බුද්ධ ශ්‍රාවකය? රුවන්සරන්නගේ ශ්‍රාවක්කේ කෙනිසා ඔබ මාසිහිපත් කලා ආකාරයටම මුොලදී මෙ පින්කම පිළිබඳව සැලකෙරෙන බැනරයා ඔබේ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන්න ජැනතාව දැනුවත් කරන්න ඒ සම්බන්ධව ඒ බැනරය කොහෝමද ලබාගන්න කියන කාරණය දැනගන්න පින්දුවයි හතයි හයයියේකයි, පනහයි හතලිස්නවයයි හැට හතර බිදුවයි හතයි හයයියේකයි පණහයි හතලිස්නවයයි හැටහතර දුරකතනංකයට කතා කරලාඒ සම්හන්ධව දැනගෙන විස්තර හඳුනාගෙන එය ගින්වාගෙන ඒ ප්‍රචාරණ කටයුතුවට දායක වන්න. සහපි විශේෂිම සහිපත් කරන්නට ඕන. මේඋතුම් මහනීය පංකම අපි මෙලෙස සිදු කරන්නට මූලික සිත්. හල්ල කරගෙන කටයුතු සිදු කරන අවස්ථාව හෙද අට මස්ථානආධිපති අතිපෝජනීය, පල්ලේගම හමරතනා විිධාන නායක ස්වාමින්න් වහන්සේ මෙ මහ පින්කමට ආශිර්වාද කරනවා. එවගේ රුවන්වැ චෛතෙරා මහ ධිකාරී අතිිපෝචනයේ, ඊතල වැටනු වේ ඥානතිලකා විධානනායක ස්වාමින් වහන්සේ පිින්කම පිළිබඳබොම ෞරවයෙන් ආශිර්වාදය ලබාදෙනනවා. උන්නහන්සේලාත් පින්කම පිළිබඳව බොහම පලාාපොරොත්තු සහගතව බොහොම ගෞරවයෙන් අපේ ජන සමාජය තැනිුවත් කරනවා වගේ මේ පින්කම වෙනුවෙන් සියලූ කටයුතු සිදු කරන්නට අපි රාශිර්වාද කරන නිසා උන්හන් සේලාගේෙත් ආශිරුවාදය මැර තමයි මේ අසිරිමත් පින්කම අපිට දෙසම්බර් තිස්වෙනිදා සන්දිහාවිඳලා තිස්සෙක් වනිදාළියම දක්වා සිදු කරන්නට භාග්‍යවාසනාව දාවෙලා තිබෙන්නේ. ඒ හස රහ රන මනිිත්තු කිහි පපය අත්ති වෙනවා ඔහසේ සහිපත් කල අපි හරි වාසනාවන්තයි කිය. අපි වාසනාවමනකට විද මිනුන්දනු භාච කරනවා භාවිත කරනවා. සමහරු දාානය සොමහරු බාල්ලයේ සමහරු නිල්ලය මේව තමයි අපි වාසනාවමනන ඇතැම් මිනුම්දඩක් වශයෙන් හඳුනාගරතමෙන භාවිත කරන්නේ. ඇතරම ස්වාන් වහස බෞද්ධියයන්ට එම නැත්නම් අපේ බුදුරජණන් වහන්සේගේ ශාසනයට යොමූුණු ශ්‍රාවකයන්ට. වාසනාව මෙින්න මේ දේවල් තුළින් පමණ දෙ ලැබිණ සැබෑ වාසනාව ඔබහන්සේ අර්ථගන්වන වාසනාව අපට මොක්කටද ඒ වාසනාව කොහොමදි උදාපත් කරගන්නන්නේ පෙන්වත්වරුණ තතාගත ධරමයට අනුව. කවරුහර කෙනෙක් මේ ජීවිතය ගෙවල අවසන් වෙනකොට එයා යන්නේ සුගතියට නම් ආනක වාසනාව. කවරුවාරි කෙනෙක් මේ ජීවිතය තුළදීම මඟඵල නිමණින්ම සැන්සෙනවන හෝඒක අත්තිශයින් වාසනාවක්. එතකොට බුදුරජාණන් වහන්සගේ සාසනෙහි සැබෑම වාසනාවන්තයා, මෙලොව සැනැසී පරල්ලොව සැනැසි, චතුරාර් සත්‍ය අවබෝධ කරන කෙන. එතකොට ඒව් දෙෙසා මාරගේ මේ උතුම් බුදුසනෙන් විතර මයි ලැබෙන්නේ. බුදුසුනක හිමිකාරිත්වය ලැබූ කෙනෙක් ඒ කාන්තෙගේ උතුම් වාසනාව ලබනවා. පි බදුරජාණන් වහන්සගේ සාාසනයේ හිමිකරුව නිසා අපි ඒ අතිං අස්සම සමවාසනාවන්තුය. වරුණකිවගේ ධන නිලය කුළේ බල ආදිදේව ලෝක ඕන ටක මොන අම්මූ ටක මනිසන්ට ඕන තරං ඇති සම්මාදිිට්ටියයා ලෝකේ නෑ. සම්මා සංකල්පයාලෝකේ නෑ. ඒ අය මරණින් මත්තේ ඒ මසතිටු නිසා. වැටෙන්නේ සතරාපායි තැනකට එකක දතාග ධර්මයට අනුහමයි. එහනම්වරන සම්මාධිට්ටයක් නැති ලෝක අපට සම්මා දිට්යක් ලැබන ොන්න වාසනාවකටද. සම්මා සංකල්පයක් නැති ලෝකයේ අපට සම්මා සංකල්පය ලැබුණේ මොනවාසනාවකළද. අන්ද මන්ද වීගිය ලෝකයක අපට තතාගත අන් වහන්සේගේ ආර්ය අස්්්‍රාංගික මාර්ගය දායාද කළලා. අපි වාසනාවන්තයව. අස්සම සමවාසනාවත්. බත්පත නැතිවීම ඇඳුම් ආයිත්තම් අඩුවීම ඉන්න ගෙදරට අතු සෙවිලි කරතිබීම දුප්පත් බබ මනි නිකාාදකයක් නෙමවරුණ. තතාගත ධරමේ ආර්ය ධනයන් හදවතේ නොතිබේනම් ඔවු අන්තදිලින්දී. දනයට නොහු අන්තම දිලින් දෙෙක් මේ ලෝකේ ලොක්කුම රජවරය බලවතා උනක් ආර්ය ධනයන් ඇැත්ත. මොනොධාර්ය ධනයන් ශ්‍රද්ධාව සීලය පවට ලැද්ජාව බාය ති්‍යාග ගුණය උතුන් ගුණ ධරම මේ සාසනනි ඒවාර්ය ධන ඉතිං අපටේ වතිීනොනිවරණ. නිසා පි ධදනවතුන් සේ හිතලගල්පනා කර අපේදේ අගය කරලා මේ අට්ටිකං කලෝපමා කාමාදී වසේේ ඇට්ට සැකිල්ලකට ඇට්ට කෑ බැල්ලකට උපමා කරපු කාමයන් ගැන මු සපද්දී. ගේ කොට කතා කරලා ඒ පිළිබඳව මසපත් වෙලා නැසී නොයා මේ ශාසනය අගේ කරන්න මේ ධර්මය අගේ කරන්න ශාස්ත්‍රවන් වහන්සගේ මහත්වය දකිින් අන්නේෙම අපිවරු මේ අමා ධර්මය කියාදෙන්ටට හො අපිට අද වැඩෙස්සටහන නිවා කරන්න කල්ලය ලබ තිබෙන්නේ මහිදන්නේ අද මහා පින්කමකට ඔබට ඔබේ ජීවිතේ ඔබේ හිතේ පූරු සූදානම ඇති කලා පූරුව පින්කමකට සූදානම ඇති කිරීමත් මහා පිනකිතිනේ කුසලය තමයිඇද මේ ඔබ අනුුවෝදන්ඉන්නේ ිත්සිදුිරගන්නන්නේ අපි අනමෝදන් වන්නේ. තිරෙ නිසා අපි ඔබට නැවතනවතාරාධනා කරන්නේ ගෙවෙන වසර අවසානයේ දෙ සැම්බර්තිස්වවෙනිද හවසතුන වෙනකොට. රජරට බුදුරජණ වහන්සේගේ පාදස් පර්ශයෙන් පූජ තත්වට පත්තු වුණු උන්වහන්සගේ බුද්ධාධදිෂ්ානයෙන් ිදේ වි සිරීගගේ ධාතුන් වහන්සේලා අතර ශ්‍රී ර්වක්ක දාාතුන්හන්සේලාගේ ද්‍රෝණයක් මොනිධාතුන්හන්සල වැඩහිදිින. සුදෝ සුදුවර්ණයෙන් බබලන මේ තුන් ලෝකයේ තිබෙන අස්සම සම වූ. මහා ආශ්චරිමත් මහා සෑය පාමුලේනලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිශාසන සම්ප්‍රදායත් තුළ හිත හසුරවාගෙන් උන්වහන්සේ කරේ අච්චල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්, දහමට නැමුණු හිතක් හදාගන්නට ඔබත් එකතු වෙන්න. සර්වරාත්‍රික භාවනාමය, මහාරිය වංශදේශනාව ශ්‍රවණය කරන්නට. ඳ පෙපෝජනය පළංගොඩ රාධස්වාමින්න් වහන්සේ අනූපමේයේ හන්සියක් පරිස්ත්‍රමයක් දරමින් ය උතුම් දේශනාවබට සිදු කරනිති නේඋතුම් ගුණය හඳනාගත්ත ඇත්තෝ මෙ පිංකමවට අයකරාශී වෙත්වායිකයා. ආරාධනා කරමින් අද වැඩසටහන නිමාවට පත් කරන මොහත. ඒතුම් සත් ක්‍රියාව උතුම් ගුණේ පාරිපෝර්ණ කර උන්හන්සගේ ජිෂවිතය තුළ උතුම්බූ. නිවන් මග සාක්ෂාත් කරගන්නට මේ කුසලකර්මය මහා අධිෂ්ඨාන පූජාවක් බේවායකයාප්‍රාර්ථනා කරමින් උනහන්සට නිදුක්නීරෝගී තිහිරකායිශ මෙවැනි උතුම් ගුණධර්මයන් සපුරන්නට තව බොහෝ කල් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන නිමාවට පත් කරන්නට සූදානම් වෙන. ඔබහන්සේ නිදුක්වෙත්වා නීරෝගිවෙෙත්වා දීර්ගාය වබහන්සිට ලැබේවා. උතුම් නිවන් මග මේ උතුන් කුසල කර්මයෙන්ම ශාක්ෂාත්වේවාය කිය අ අප්‍රාර්ථනා කරන ස්වාවිෙනසය. සාධූ සාධහ සාධහ මමානුමෝදම් වෙනවා පින්වත් වරුට නෙතෙ ෆෙම් කාරය ම්ඩල හම දෙදිනාටමත් මේ උතුම් සිත්නෙත් අසපුොත් ධර්ම සාගච්ඡහා වහා ඒකාාත්මය ෝ ස්වාමීින් වහන්සේලා අපේ ගිහි පිින්වතුන් සිලු දෙනාටමත් මේ කියාදී පපුසාක්ඥාගර පාමාදහම ජීවිතෙයට ගලපාගෙන ශාන්තසුව මිහිද. අදාදම විඳගන්නට වාසනාවේවා කියල මම බොම මෛත්‍රයෙන් ප්‍රාර්ථනා කරනවා. සාධූ සාධූසාතුූ. එයාශිර්වාදයයක්ත් ඔබගේ ජීවිතයට ලංකරමින්ම අපි හෙමනම් අද වැඩසටහන්න නිමාවට පත්කරනෝබට ආරාධනා. කරනෝ නවත් දෙසැම්බර්තිස් වැනිද සන්දයාවේ මෙහසිරිමත් මහා සෑ පාමුලේදලා, අපි පම්පුරමු ගුණපුරමුත්, මනුෂ්්‍ය ජීවිතය, උපරිඵලනනිලාගන්න ටයන ගමන ශක්තිමත් කරගනිමු. ඒ සරුරාත්‍රික භාවනාමය මහා අරියවංශ දේශනාවන්තර්ගත මහා පුර්්ණිකර්මයත් සමකින් යරාධනාවත් කරමින් සිතන තසුපු නිම කරන මොහොතෙ මෙබන නිසාකච්ඡාව නැවතහන්නට නැතෙෆම් බ YouTube නාලිවට පිවිසෙන්න්නයි ගෞරවසිති නාරාධනා කරන. ඒ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කරමින් නැතෙෆින් බන YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්නයි යවටආරාධනා කරනවා. එම නම් අද වැඩසටහන මිරස නිමවට පත් කරනො හැමඳනාටම තෙරවන් සරණයි